මෙන්න වැඩ මේ ඒ මගේ චූටි මුත්තා ඈ චූටි මොනික චූටි මොනික චූටි මොනික මගේ චූටි මොනික මගේ මේ දැන් බල්ල හොරතල් කරගෙන ඉන්නේ අපි දවල්ට කන්නේද කන්න අදල දෙන්න Hi guys, welcome to Sangeet Vlogs. අද මේ කොහෙද මේ නැගන්නේ මේ ගොල්ලෝ? චුඩු මොනික මගේ. උත්තින උලේ සමාජිකෙක් වගේ. සමාජිකෙක් වගේ නේ සමාජිකෙක් වෙලා ඉවරයි දැන්. වනිතකේ. එයා තමයි අයිතිකාරයා ගෙදර. අනිත් ජොකියා ඉන පල්ලෙහා. පඩිටින් ගන්න. මේ අම්මේ පිපිඤ්ඤ කතාවක් තමයි මට ඇහුනේ. ආති කොහොමද මේ ඉස්කෝල යන කාලේ පිපිඤ්ඤ කියන්න බරුව කිව්වේ? ආ ඉස්කෝල යන කාලේ පිපිඤ්ඤ කියලාගෙන කරු පින්න කෙල්ලිවි ලේසියද. ඉන්න පස්සේ බැරි තැන පිපිඤ්ඤ කියලා ඒත් ලියාගන්න බෑ. ඔව්. පස්සේ ලිව්වා පිපින්න කියලා. පිපින්න. ඔව්. පියන්න පියන්න අල් නෑන්න නෑන්න. පිපින්න. පිපින්න. ඔව්. පස්සේ කාලෙක තමයි තේරුම් ගත්තේ ඒක ලියන්න හරි ලේසි. පියන්න කයන්න දයන්න බෑ. අල් කයන්න. ඊට පස්සේ ආයි ඤා යන්න. ඔව්. තව ඒ වගේ කත්ති වුණා ලියන්න බැරි විච්ච. මේ ඒක කියන්න බෑ. ලියන්න පුළුවන්. ඒක මේ ඉස්සර අපේ හෝම වහන්දියේ තිබුණා මේ Royal Studio කියලා එක. Royal Studio එක දැන් නැහැ. ඒ මහත්තයත් දැන් මැරිලා. මේ ඒකේ ගහලා තිබුණේ ජායාරූප කියලා. ජායාරූප. ඔව්. ඉතින් අපි හිතුවේ මේ කාලේ ජායාරූප කියලා. පස්සේ තමයි තේරුම් ගත්තේ මේ ටිකක් ලොකු වෙනකොට ඒ ජයන්න වගේ ලියලා තින්නේ ජයන්න කියලා. හැබැයි දැන් නම් එහෙම ලියන්නේ නැහැ නේ. දැන් කෙලිම කාලෙම ඉඳන් උගන්වනවනේ. ඔව් දැන් කෙලිම අර ජයන්න මේ වයන්න වගේ තියෙන එක ජයන්න. වයන්න වගේ තියෙන එක ජයන්න ලෝ මේ. නෑ වගේ ජයන්න. ජයාරූප කියලා. Right, Ami. Then mama dekka, saathi onda pipinja tiya genath thiyena. Monawada hadanne pipinja wali? Pipinja malu hadana vyanjana. Malu hadana vyanjana. Vyanjana. Balamu api me enan rasama rasa pipinja ekak hada ganne kohomada pipinja vyanjanayak hada ganne kohomada kiyala hemadaama pipinja kapale wela gambiri sulunu kulu tika dalane api kanne. Salad. Oh, saladene. Eeta wada rasa vidiyakata pipinja kanna puluwan kramayak thiyenawa. Eka ammi gen api balamu ahala. Eka krama godak thiyena. Habai mona karannak kalin hodata atho hodagen innone menne me apuwan wasrika. Man kohomath saban dala atho hodanani kiyanne. Saban dala me denna atho hodanne wenawa. Ambo. Right. මේ පිපිඤ්ඤා ගැඩිය ටිකක් අර සලාද කනවට වඩා මෝරලා නිසා මං හිතුවා ව්‍යංජනේ හදන්න හොඳයි මේක කියලා. මීටත් වඩා ටිකක් මෝරපු ගෙඩියක් නම් තවත් හොඳයි. අපි මුලින්ම පිපිඤ්ඤා ගෙඩියේ කිරි අරගන්න ඕන. කිරි අරිනකොට මේ නැට්ට පැත්ත මෙහෙම අල්ලගෙන තමයි අරින්න කියලා අච්චි අම්මා මට කියලා තියෙන්නේ. එතකොට මේ කිරි ටික පහලට එනවලු. ඇයි දන්නවද මෙහෙම කිරි අරින්නේ? නෑ. මේක කිරි අරින්නේ නැතුව ඉවුවොත් තිත්ත රසක් එනවා. ආහා. නැට්ට කපලා මේ විදිහට මේ පේනවද කිරිනේ? ඈ. ඕවනම්. ඈ. ඕනි නෑ. ඕනි නෑ නේද? ආ, ඌ නේද? ඒ ටික මෙහෙම හරවගෙන මේක අයින් කරගන්නවා. කිරි හැරගත්තාම මේක කපනවා. ඒකේ ආයෙත් චුට්ටක් මං අර කිරි හරිය කපලා අයින් කළා. දැන් මේක අපි පොතු යවා ගන්න. පොතු රැහ ගන්න ඕනේ. පොතු මම මේ විදිහට රැහ ගන්නවා. අර පිටිපස්සේ මැත්තේ මේ තිබ්බ නේද පිපිඤ්ඤ හේනක් මේ නාවලුවේ දවසල. ඔව් පිපිඤ්ඤ ඉස්සර වමනවනේ මැත්තේ පිටිපස්සේ. ඔව් මේ ඉස්සර තිබුණා පුතේ තියබරා කියලා જાතියක්. පිපිඤ්ඤ වගේ ලොකු වර්ගයක්. ඒක හොඳට මෝරපුවාම මේ ටිකක් කල් තියාගන්නත් පුළුවන්. පුපුරලා නිකන් අර මේ ඒහ පොත්ත පුපුරලා යනවා පැහෙනකොට. ඒක හරි රසයි වහම. මාළුව. තියබරා. තියබරා. දැන් ඒක නැහැ නේ. වවන්නේ.
සමහර ශාක වර්ග සමහර ශාක වර්ග සමහර එළවලු වර්ග අම්මි දැන් අර වද වෙලාම ගිහිල්ලා වැඩි දියුණු කරපුවනේ දැන් ගොඩක් කාලයක් තිස්සේ ඒවට යොමු වෙලා නැති නිසා කවුරු ඉස්සර කොහොමත් වට්ටක්ක පුහුල් පිපිඤ්ඤා බඩේළු වගේ ಜಾති වෙයි වතු වල පිටිපස්සේ තියෙනවනේ ලොකු ප්‍රමාණයක් ඒ වෙයි වවනවා තලහිනව වට්ටක ජී හිටවන ඉතින් මේ කියන්නේ එහෙම වවල ගන්න ඒවා කන්න තිබුණ ඕන තරම් ඒ කාටි පස්සේ පස්සේ ඉසරු වෙලා ගියා පොත්ත අවල මම පීය හොදලා ගන්නවා තාම සැක තියෙනවා මේ තිත්ත හිටීද පීයේ එමම ගත්තාම කියලා අතර මේ පිපිඤ්ඤ කියන්නේ ඇඟ නිවන ඇඟ සීතල කරන මේ එළවලුක් නේද අම්මේ? ඔව් වතුර ජලය ප්‍රමාණය පිපිඤ්ඤ ඕන තරම් දැන් ඇඟ අඩු කර ගන්න අයට පැට කුලුවන් මේ පිපිඤ්ඤ ගෙඩි දෙකක් විතර හොඳට කපාගෙන කන්න වෙති කපාගෙන උන් පොඩ්ඩක් දාගෙන ඒකෙන්ම බඩ පුරව ගත්තොත් ඒකේ වතුර ප්‍රමාණය වැඩි නේ මටත් කෑල්ලක් ඕන ඇට මෝරුකු නැති එක තමයි රස කිරි රසයි ඇට මෝරුකක් කන්න පුළුවන් මෝරපු එක කන්න දෙයක්. ඉතින් ඇට මෝරපේ කෑවහම ඇට දිරවන්නේ නෑ. මෝරපු එක හොඳයි උයන්න. වැඩිපුරම හොඳ මෝරපු කෙනෙක් උයන්න රස හිටින්න. ඕ ඉතින් ගොවිතැන් කරනකොට ගොවියෝ මේ කුඹුරේ හේනේ ඉතින් වැඩ කරනකොට මේ පිපිඤ්ඤා තියෙනවනම් ඉතින් පිපිඤ්ඤා ගෙඩියක් අරගෙන කපලා ගෙඩිය කනවා ඉතින් වතුර තිබාගෙන. අපි ඉස්සර වැල් වල හැදීගෙන එනකොට ලපටි පිපිඤ්ඤා කඩාගෙන කනවා. මේක ලපටි ඒව කනවා. වැටකුළු ලපටි ඒවා කනවා. ආ ආයි බලන්නේ. මං කනවා. බණ්ඩක කනවා ලපටි ඒවා. ලපටි බණ්ඩක. දැන් කඩාගෙන. කොහොමරි කමන්නේ මේ. දැන් පුතේ මේක මෙන්න මේ වගේ හැඩයකට කපා ගන්නවා. ඕ මෙන්න බලන්න. මෙන්න මෙහිම කපා ගන්නවා හැඩේ. ඉතින්න. ඉන්නේ. මං හිතන්නේ පුතේ මේක ලන්දේසි වචනයක්. එහෙමද? ඔව් මේ ඤයනු දෙකක් තියෙන්නේ. ඒ ඤයනු තියෙන්නේ ලන්දේසි වචන වලින් විතරද? ඇයි ඔය කූඤ්ඤ, පිපිඤ්ඤ එතකොට ගියාම මොනවද තව තියෙනව නේද? ඒ වගේ වචන හුඟක් තියෙනවනේ පෘතුගීසි හරි ලන්දේසි හරි භාෂා වලින් ආපු. ඔව්. අල්මාරි අච්චාරු මේ ඒ වගේ පිපිඤ්ඤක් මං හිතන්නේ එහෙම ආපුලා පෙන්නේ නැති. ඒකේ නියම නම මොකක්ද දන්නේ? තියඹරා කියලා කියනවනේ. ඒ තියඹරා කියන්නේ තාත්තා අර ලොකු ගෙඩි වර්ගයක්. අම්මේ දැන් මතක් කළා නේද තියඹරා? ඔව්. ඒකේ පොඩ්ඩක් නිකන් මේ කොරපොතු වගේ හැදෙන පොත්තේ. ඔව් පුපුරනවා. ඒකට කපා ගන්නනේ. ඔව්. ආට් එකක් නේ. ඉවීම ඇවිල්ලා කලාවක්. ඒක ඒක නම් පිළිගන්නවා. කලාවක්. මොකදේ ඔන්න කරපින්ච ගන්නවා මම්පි ලකැලක් ගන්නවා අමු මිරිස් කරල් දෙකකුත් දානවා අමු මිරිස් කරල් දෙකකුත් ලොකුයි හැබැයි මේ අමු මිරිස් එකක් දැම්මත් ඇති තරම් එකක් දැම්මත් ඇති ඔව් එක පස්සේ ලොකු ලුණු ගෙඩියක් පස්සේ සුදු ලුණු සුදු ලුණු ටිකක් ගන්නවා වැඩිපුර රස කරගන්න හොඳට සෝදගත්තා. දැන් ඔන්න රම්පෙ ටික එකතු කළා. මේකට රම්පෙ දාලා තියෙනවා. අම්මි දැන් ඔන්න කරපිංචා ටික කරපිංචා ටික දානවා කපලා.
මිරිස් දානවා. මොකද කැරි කරා. කරල් දෙකම ගත්තා නේද කොහොමද? දෙක නෑ. පුතේ මේ එකක් මේ ටිකක් තැලිලා තිබුණ නිසා කපලා දාලා ඒකට එක අමාරුයි. දැන් මේක තියෙනවා මම මගේ පිපිඤ්ඤ ගෙඩියට හරියන්න ප්‍රමාණයට ගත්ත 3-5 කුඩු පහ කුඩු මිරිස් කුඩු උලුහල් උලුහල් දාන්න මොනි රසයි එතකොට මම ඔන්නේ මේ ටික එකතු කරගත්තා මේ සුදු ලුණු එහෙම දාන්නේ නැතුව තමයි මේ ටික එකතු කරන්නේ නේද ඔව් සුදු ලුණු දාන්නේ දැන් මම ඒක මම වෙනම කරන්නේ මේකට දැන් ලුණු ටිකක් දාගත්තා ලුණු අවශ්‍ය නම් පස්සේ ආයි දාගන්න පුළුවන් නේ හරි එතකොට මේකේ තියෙනවා පොල් ටිකකුයි ගම්මිරිස් ඇට ටිකකුයි සුදු හාල් ඇට ටිකකුයි අබ අබ දාන්න ඕනේ මේවට එතකොට හුඟක් රසයි දැන් ඒක ඒකට තමයි මම මේ සුදු ලුණු එකතු කරගන්නේ ඒක දාන වේලාවට තමයි මේක දාගන්නේ සුදු ලුණු දාන්නේ යමි හරි සුදු ලුණු දාගන්න හොඳද හා හොඳයි ඊට පස්සේ මම මේක හොඳට අපි අනා ගන්නවා මේක හොඳට අපි අනා ගත්තාම තමයි රස පිපිඤ්ඤ මෙහෙම හදනවා කියලා සමහරු දැනගෙන ඉන්නත් පුළුවන් සමහරු නොදැන ඉන්නත් පුළුවන් ඒ හැමෝටම රසට පිපිඤ්ඤ ව්‍යංජනයක් හදාගන්න තමයි මේ කියලා දෙන්නේ හරිද දැන් ඔන්න ඒක පැත්තකින් දීපම වතුර ලිප පත්තු කරගෙන තියෙන්නේ පාර කියා දෙන්න බැරිද දැන් මේ යන් ජෙනරේෂන් එකේ සමාහිත නොදන්න කෙනෙක් ඉන්නව වෙන පුළුවන් නේ මොකද්ද මේ මිටි කිරි මොකද්ද මේ දිය කිරි කියන්නේ කියලා ආ අම්මේ කියලා දීලා තියෙන්නේ කියලා දීලා තියෙන්නේ ඔව් පළවෙනි සැරේ මිරිකන කිරි මිටි කිරි මිටි කිරි දෙවෙනි සැරේ මිරිකන කිරි දිය කිරි දිය කිරි ඔය දැන් දාගන්නේ මොනවද අම්මේ දිය දිය කිරි දාන්න මිටි කිරි තමයි උකුනේ ඔව් මිටි කිරි ටික උකුයි සමහර අය කිරි කන්න වැඩි දාලා කන්න කැමති නැති වුණාම අස්මීප හැදුනාම එහෙම ડોක්ටර්ස්ලා කියනවා පළවෙනි කිරි එක අයින් කරලා මිරිකලා අයින් කරලා මිටි කිරි එක දාන්න කියලා. ඔව් අනිත් කිරි එක දාන්න කියලා. ඒනට කවුරක්වත් මිටි කිරි දාලා කන්න අකමැති නෑ. ඒක පස්සයි. දෙද රෝග හැදුනට පස්සේ කොලෙස්ටරෝල් වැඩි වුණාට පස්සේ එහෙම ඉතින් මිටි කිරි පොඩ්ඩක් කන එක අඩු කරන්න කියනවා. හැබැයි ඉතින් මෙහෙමයි. ඔය මොනවා කෑවද? හරියට වැඩවල කරනවා නම් අතපය මාංශිලා වැඩ කරනවා නම් එක්සර්සයිස් ටිකක් කරනවා නම් බය වෙන්න දෙයක් නැහැ. දැන් හරියට තමයි. ඔව් උනිපා හරියට.
දැන් පුතේ මේක තම්බ ගන්න ලිපෙන් තියෙනවා මම. Right. මේක මම දැන් ලිපේ තියෙනවා. ඒකට දාර වැඩි නේද? Kiri tikak dalam. Eh, teteh katanya kan ada mie. Oh, ambar ada besi, pahat enak. Tuh dah nanti ada kisah jaga. Tata lipa korda balan ne? Mie kambar ada mana kan? Yogan tak sih kalori. Mie hendak kode gina apa nang hendak? Nanti deng, cici ben nambar aja ne? මේකටම තමයි සුදු ලුණු ටිකක් දාලා අඹරගන්නේ. මේක හරි රසයි මෙහෙම දාලා ඉවහම. පිපිඤ්ඤාද කියලා හිතෙනවා. පිපිඤ්ඤා කිව්වම අපිට වතුර රයි කියලා නේ මතක්. ඔව්. ලිපේ තත්ත්වය මොකද තාත්ති? ලිපේ වල ගාන්ට ඇවිලිමින් පවතිනවා. ගාන්ට ඇවිලිමින් පවතිනවා. ඕයි ගාන්ට. ස්ටිග් බයි ඉන්නවා එක ගාන්ට ඇවිලි. සිගල්දී. එමෙරිල ඇති පුතේ. මේක හීනි වෙනකන් අඳරන්න ඕනේ. සුදු පාට. ගුලියා. මිශ්‍රණයක් තියෙන නේද ගුලියා. තාත්ත කියන විදිහට ගුලියා. ගුලියා. මේක මම එකතු කරගන්නේ මෙන්න මේ මිටි කිරි එකට. වයිට් වයිට් වයිට්. එනේ දගලෝ. ඈ? මම මේ ටික මේ ගන්න ඕන නිසා හේතුවයි. වතුර දැම්මහම මේ මිටි කිරි ටික වෙනස් වෙනවා. ඉන්න ට්‍රික්ස්. නේ දන්නේ මේක කිරි එකට දිය කරගන්න ඒ කිරි එකත් එක්ක දිය කරගන්න දැන් ටුට්ටක් අපිට ඉන්න වෙනවා අරක හැම්බෙනකම් දැන් පුතේ මේ උතුරගෙන එනවා අපි මේ කලවම් කරගමු දැන් කරවල ඕ දැන් පේනවද මේ මේ පිපිඤ්ඤවල තියෙන වතුරත් උනලා දැන් ඔව් නේ ඔව් ඒක පොඩ්ඩක් බස්ස ගන්නවා අපි. සුවඳ එනවා. සුවඳගෙන අම්මිගේ කෑම වල අමුතුවෙන් රෙකමන්ඩ් කරන්න දෙයක් නැහැ. ඒක ගන්න රස ගුණ සුවඳ හැම දෙයක්ම. මේකට සම්පූර්ණ තියෙනවා. මේ උඹලකට ටිකක් ඔන්නම් කෙනෙකුට දාගන්න පුළුවන්. මේක අද අපි හදන්නේ. මොකක් මොනවද? නිර්මාංශ. නිර්මාංශ. චෙල්ලා බලන් ඉන්න වේද අම්මේ අපිට මේක ඉදෙනක. ආ චෝදේලා. ඕ මේක පොඩ්ඩක් බැස්ස ගන්න ඕනේ. ආ හින්ද ගන්න ඕනේද? ඔව් ඒකටම අර දිය කිරි ටික මේ මිටි කිරි ටික දැම්මම ටිකක් දිය රස එනවනේ. ආ ඒ නිසා අපි මේකේ වතුර ටිකක් දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ පිඤ්ඤා කැරි ටිකක් කැම්බෙන්න ඕන. ඔවේ. ටිකක් බස්ස ගන්න ඕනේ. වා. මම මේ කුටි අර අතෙන් අඹරලා ඒ ටික මේ මුලින්ම දැම්මේ නැත්තියයි කියලා වාට හිතෙන්න පුළුවන්. මේ එහෙම දැම්මේ නැත්ටි ඊවේ අර තැඹිලා මේ බැහැගෙන යනකොට මේ ඒවයි තියෙන රසේ අඩු වෙලා යයි කියලා මට හිතෙන නිසා මම හදන්න පුරුදු වෙලා තියෙන්නේ මේ විදිහට. මේකත් මිටි කිරි ටිකක් දාලා අපි හින්ද ගන්න පොඩ්ඩක් උතුරන්න තියාගන්න ඕනි. අන්න ඒ නිසා. විවිධ විදිහට හදන්න පුළුවන් මේ ඇවිල්ලා අම්මිගේ ක්‍රමය. කොහොමද දැන් අපිට ඕන ගානට බැහැලා තියෙන්නේ ගොඩාක්ම හින්දෙනකන් ඉන්නේ නැහැ දැන් අපි
දාගත්තා මිටි කිරි ටික. දාලා කලවම් කරගන්න. බලන්න. ලස්සන පාට සුවඳ. ආරම රසයි මේක. දැන් මේකත් කිරි ටික උතුරන් දානවා. මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් ඔන්න උතුරනවා. දැන් අපි කිරි ටිකක් හොද්ද ටිකක් තියෙනත් එක්ක තමයි බාගන්නේ. හොඳයි. උතුරන කන්තියන් ඉඳලා තමයි බාගන්නේ. මේ මම අදින අපහු එතන ලුණු ටිකක් Ini. Subscribe karana subscribe kala nattang sangeet vlogs adare wala hema denata ma parisvamin inna